දෙවියන්ගේ ඔක්කොම වග අපි විනාශ කරනකොට ඒක දරාගෙන ඉන්න බැරි 69 ලක්ෂණ එළියට බැස්සා. ඒ අය තමයි එළියට බහලා ගෝඨාභය රාජපක්ෂ ජූලි 9 එළවන්න නැස්ති උනේ. මට මතකයි සියනෑ පුරවරේ ජනතාව ඒ ජූලි 9 රොද බැඳ ගන්න පටන් ගත්තේ සියනෑ පුරවරේ මේ ඓතිහාසික බිමේ. ඒ ඔක්කොම එකතු වෙලා පාරක් පාරක් ගාන ගිහිල්ලා අපි එකතු වෙලා පැන්නුවේ. ඒ නිසා අරගලේ වුණාට පස්සේ අරගලේ සාමකාමී නැ, අරගලේ වියරුයි, අරගලේ ප්‍රචණ්ඩයි කියලා පැන්නු අරගලය. අරගලේ ගමට ගෙනිච්ච අපි අරගලේ ගමට ගෙනිච්චේ ගමක් ගමක් ගාන ගිහිල්ලා මේ අසාධාරණය විසඳන්න බැරි වෙච්ච ප්‍රශ්නවල වග උත්තරකාරයෝ කවුද කියලා ලෝකෙට කිව්වේ ජාතික ජන බලවේගය. අරගලේ ගමට ගෙනිහිල්ලා අපි නතර කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඔයාගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, ඔයාගේ බොරු රූකඩ ප්‍රජාතන්ත්‍රවාදය අරගෙන යන්න සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ජනමතය ගේන්න මේ පුංචි ඡන්දේ පවත්වන්න අපිට ඉඩ දෙන්න ඕනේ. එහෙම නැත්තම් මෙහෙම නෙවෙයි අපි ජනතාව සංවිධානය කරන්නේ. අපි ඇස් මස් ලේ දන් දීලා මේ පහ ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අපි සටන් කරනවා. මේ ජනතාවට අපි එකට සපත කරනවා. අපි වෙනුවෙන් එකතු වෙච්ච ජනතාව වෙනුවෙන් එකතු වෙච්ච මේ ඊයේ පෙරේද විභාගයක් තිබ්බා. ඒ විභාගෙට කළුවරේ පාඩම් කරපු ලයිට් කණුවට පාඩම් කරන්නවත් ලයිට් එකක් නැතුව දුක් විඳපු අපේ දරුව වෙනුවෙන් දුක් විඳින අම්මලා වෙනුවෙන් උයා ගන්න සීනි උයා ගන්න හාල්ලටයක් නැතුව කුස්සිය ප්‍රශ්න වලට මුහුණ දෙන සියලුම අම්මලා වෙනුවෙන් සියලුම තාත්තල වෙනුවෙන් සියලුම ජනතාව ඒකරාශී කරනවා, රොද බලනවා, රනිල්ගේ වියරු පාලනයට එරෙහිව ජයවසන කරනවා.